ඇගේ කතාව සඳුදා නුගසේවන ඉවර කරන්නේ අපේ ඇගේ කතාවෙන් යම් විදියකට ජීවිතේ සමහරවිට බිඳවැටීම් තියෙනවා නම් සමහරවිට මග හැරනවා කියලා හිතන තැන් තියෙනවා නම් ඒ ගැන හිතමින් පසුතැවෙමින් ඉන්නවට වඩා ඒක ජය ගන්න ඒ අභියෝගයක් විදිහට සලකලා කටයුතු කරපු කාන්තාව අපේ සමාජයේ වුණේ තරම් ඉන්නවා ඔවුන් පිළිබඳව අපි අවධානය යොමු කරන වෙලාව චානු ඇගේ කතාව ඉතින් අද ඇගේ කතාව අපිත් එක්ක බෙදා ගන්න මනෝජ් බොහොම සුවිශේෂී තැනැත්තියක් එකතු වෙනවා ඇය නමින් ධම්මිකා ප්‍රියදර්ශනී ධම්මිකා අපි ඔබව ඉතාම ආදරෙන් සඳන් නුගසවන රැස්තහට පිළිගන්නවා අයිබෝවන් හරි එහෙනම් කතාව අපේ නෙවෙයිනේ කතාව එයාගේනේ ඒ නිසා අපි කතාව අහමු කොහෙන්ද මේ කතාව පටන් ගන්නේ ඔව් මේ කතාව පටන් ගන්නේ මං කිව්වොත් නිවැරදි කොවිඩ් වසංගතයත් එක්ක මොකද මම පෙරපාසල් ගුරුවරියක් එවනකොට ඊට පස්සේ පෙරපාසල් ගුරුවරියක් අතරෙම ඒක පටන් ගන්නේ තලගහ ඒෂියන් ලිටල් ස්ටාර් පෙරපාසලෙන් තමයි මගේ මුල්ම පෙරපාසල් ගුරුකම පටන් ගත්තේ පස්සේ මේ අපිට ඒ කාලේදී ආපු අභියෝගයක් තමයි කොවිඩ් වසංගතය. අනේ කොවිඩ් වසංගතයත් එක්ක තමයි අපි නිවෙස්වලට වෙලා අපිට ඉන්න වුණා. පස්සේ මං මොකද මගේ ස්වාමියා පොලිස් නිලධාරියෙක් මට පුතාලා 3 දෙනෙක් ඉන්නවා රිච්මන් විද්‍යාලයට ඉගෙනුම ලැබෙන. ඉතින් ඒ කාලවකවානුවේදී අපිට නොඑක් ඇත්තම කියනවා දුක්බර ජීවිතයක් තමයි ගත කරේ. ඉතින් ඒත්කොට තමයි මං හිතුවේ මම මොන හරි දෙයක් කරන්න ඕනි කියන තැන ඇත්තට මගේ හිතේ ලොකු හීන ගොඩක් තිබ්බා. ඒ අතර එකක් තමයි මේ හීනය මේ ජීවිත ආරක්ෂක කබා නිර්මාණය කරන්න ඕනි කියලා හිතුව එක. ඒක අදතා වෙනකොට ලොකු පෙරලියක් කරලා තියෙනවා මගේ ජීවිතේ. ඒ කියන්නේ ජීවිත කබායක් නැතුව ජීවිතේ අවදානමක් ගත්තු හින්දාද ජීවිත ආරක්ෂක කබා මහන්න හිතුනේ නැත්නම් මහන ගොතන දේවල් පිළිබඳව ලොකු දැනුමක් තිබුණ නිසාද මගේ කිසිම දැනුමක් තිබිලා නැහැ ඒ වෙනකොට මොකද මේ මම පෙරපාසල් ගුරුවරියක් වගේම අමතර මම නර්තන විෂය කරා ළමයි වෙනුවෙන් ඒක රිච්මන් විද්‍යාලයේ ඉතින් ඒට අමතරව ඉතින් අර නිවසේ ඉන්න කාල සීමාව වැඩි වුණානේ අපිට කාලය වටිනවනේ ජීවිතේට අන්න ඒ අතරතුර තමයි කල්පනා කරේ ඉතින් මං පොඩක් අපි අර ඉන්ටර්නෙට් එක එකතු වුණා වැඩි වුණා පස්සේ මේ ඔය ජැකට් එක කියන එක අයිඩියා වුණේ හැමෝම ඇඳුම් මහනවා නමුත් ගෙවල් වල ඉන්න අයට ඇඳුමක් අවශ්‍ය නැහැනේ ලොකුවටම ඇත්තම ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ නේ විලාසිතා කරාට ඒක මොකද මේ කොවිඩ් වසංගතයත් එක්ක බයට ගෙවල් වල ඉන්න කාලයක් නමුත් අපිට ආනාය අපිට අපේ රටින් මේ ඉම්පෝට් වෙන්න ඇති දෙයක් තමයි මේ ජීවිත ආරක්ෂක කබාය ඒක නිසා තමයි මම බැලුවේ ධීවර සංස්ථාව ධීවරයන් උදෙසා මේක අපි ඉස්සර නිර්මාණය කරොත් හොඳයි කියලා මම ධීවර සංස්ථාවට ගියා මේ මට ජැකට් එකක් ඇතරම හම්බුණා අපේ මගේ මහත්තයගේ මේ හිතවතෙක්ගෙන් ඒක එයාගව තිබිච්ච ජැකට් එකක් ඒක ඊට පස්සේ මම අයිඩියා කළා ඒක තමයි අපි අලුත් ඉදිරිය කරන්න බලාපොරොත්තු වුනේ පස්සේ ධීවර සංස්ථාවට ගියාම ධීවර සංස්ථාවේ තිබ්බ චයින වලින් ගෙන්නපු ජැකට් එකක් ඒක ඇත්තටම බෝඩ් ලෑල්ලක් විතරයි මම දැකපු විදියට මගේ ජැකට් එක මම අර ඒ ජැකට් එක මම ඊට පස්සේ මගේ ඇත්තටම කියන සතුටු මේ වෙලාවේ මුලින්ම මට මුණ ගැහුණා මනීෂා කියලා. එයා ඇත්තටම මට ලොකු අයියක් වුණා. එයා තමයි මට මුලින්ම මොකද මම අහන්න දන්නේ නෑනේ. එයා මට ලොකු ශක්තියක් වුණා. ඊට පස්සේ එයා අපි එකතු වෙලා අපේ ක්‍රූ එකක් හැදුනා. එයා එයාගේ යාළුවෝ කතා කරගෙන එහෙම ක්‍රූ එකක් හැදුනා. දැනට මං ගාව 6 දෙනෙක් සේවය කරනවා. ඊට පස්සේ එතනින් ආපු ගැම්ම තමයි අද මට ඉන්ටර්නැෂනල් මාකට් එක දක්වාම යන්න පුළුවන් විදිහේ ජැකට් නිර්මාණයක් කරගන්න ශක්තිය ලැබුණා. අර මිතුරිය ගැන කියනකොට මේ දැසට කඳුලුකුත් ආවා. ඉතින් එහෙම අපිට ජීවිතේ සමහරවිට අපි නොහිතන අය අපිට හරිම ලොකු ශක්තියක් සහයෝගයක් දෙනවා. වසර 20ක් විතර යනවා ඔබ මම හිතන කසා ජීවිතයට ඇවිල්ලා. ඔබ විශාල පවුලකින් කුඩා පවුලකට එන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒකද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය? අවංකෙම මොකද එතකොට මට තේරුණා මම මෙච්චර කාලයක් කා දැම්ම නේද කියලා. මට හිතන මං තනියෙන් දෙයක් කරොත් එහෙම මට පුළුවන් මේ දේ අවසන් වෙනකන් හොඳ ප්‍රතිඵලයක් ගන්න කියලා. එතනින් පටන් ගැම්ම තමයි මුලින්ම මම ඇත්තටම මේ කියන සතුටුයි මම
කිව්වත් පොළවේ පය ගහගෙන ජීවත් වෙනවා කියන්නේ අන්න මේ වගේ චරිතයක්. මොකද මේ මේ වගේ ජැකට් අරගෙන යන්න අපහසුයි ගොඩක් කාන්තාවකට. මං අර කොවිඩ් වසංගත කාලයේදී උපරිම අතරම සේෆ්ටි ගැන අතර මගේ සීරෝද මන්දා මම එහෙම හිතුවෙත් නැහැ නැති තරම් ජැකට් අර නිර්මාණ ඒ කියන්නේ අපි අතරම නිෂ්පාදනය කරපු ජැකට් අරගෙන මම සාගරය විශ්වවිද්‍යාලයට නාරායතනයට මට්ටක්කුලිය සීනෝර් ඒ හැම ආයතනයකටම මම ගිහලා මගේ ජැකට් එක පින්නුවා දීවර සංස්ථාවට දීවර අමාත්‍යංශයට වරාය අධිකාරියට ඒ හැම තැනින්ම හැබැයි මාව ඒ තරම් ලොකුවටම මේ පිළිගත්තේ නැහැ අපි කතා කරන අතරේම ඔබ නිර්මාණය කරලා තියෙන ජැකට් එකක් අද ඇඳගෙන ඇවිල්ලා ඉන්න ඔබේ ආදරණීය පුතෙක් එක පුතෙක් නේද? ඔව් අද ඉස්කෝල ගියේ නැහැ. නෑ නෑ. අද මේ වැඩේට ආවා. හරි අපි මේ පුතාවත් ලස්සන. නෑ මෙයා පොඩි පුතා. පොඩි මෙක්කේන. හරි එහෙනම් අයියලා දෙන්නගේ කරදරේ මැද්ද ඇවි කොමරි අද මෙහෙට ඇවිල්ලා තියෙනවා. හරි අපි බලමු මේ ඔන්න ජැකට් එක නිර්මාණක අපි කතා කරමු මේ අතර වාරේ. මේ තත්වයෙන් තමයි මේක දැන් මේ මේ දැන් ගොඩනගලා තියෙන තත්ත්වයද මේ මූලිකව කරපු ජැකට් එක මූලික ජැකට් එක තියෙනවා මගේ ඒක අපි නෝමල්ම ජැකට් එක තමයි අපි තියෙන්නේ මේ ජැකට් එකේ විශේෂත්වය මොකක්ද මේ ජැකට් එකේ විශේෂත්වය කියන්නේ මම මේකට දාපු අමුද්‍රව්‍ය ඇත්තටම රබර් රයිස් මැටීරියල් එක අපි මුලින්ම ගත්තේ නෝමලි ඒ කියන්නේ නෝමලි මැටීරියල් එකක් කියන්නේ ඒක තමයි orange color luminous orange color නමුත් අර මේ ජැකට් වල තියෙනවා අර 100% water proof කියන රබර් රයිස් මැටීරියල් එකක් ඒක මම ඇත්තටම අපි මේ ඉන්ටර්නැෂනල් මාකට් එකේ තියෙන ජැකට් එක පොඩි මේ අත්දැබලීමක් කරා. ඒක මම මුලින්ම ගන්න ඕනේ ආයතනයේ තමයි ග්ලෝරි ස්විම් ෂොප් එක. උනෝඩනේ තිබ්බේ. එතනින් මම ඒකෙන් පොඩි අයිඩියා එකක් ගත්තා ෂිපර්ස් දාලා හොඳ හොඳ ලොක්ස් දාලා හොඳ බෙල්ට් දාලා අන්න ඒ වගේ ඒක පොඩ්ඩක් සර්ච් කරා මම. එතනින් ගත්ත අයිඩියා එක තමයි දිනෙන් දින අපි ඇත්තටම වැටුන්නේ නැහැ කියන සතුටුයි දිනෙන් දින එක එක නිර්මාණය කරන්න ගත්තා. දැන් මම මේ සුළු වශයෙන් පෙන්නන්නේ මගේ හැම විවිධ හැම කලෙකින්ම එක විවිධ නිර්මාණ තියෙනවා. එතකොට ඒ ජැකට් එක අපි හිතන බෝට් එකක් කියන්නේ ඒ බෝට් එකේ කලර් එක අපි හිතමු රෙඩ් කලර් කියන්නේ ඒ රෙඩ් කලර් එකෙන් නිර්මාණය කරලා යාළට ජැකට් එක යාළා කියන විදිහට එම්බ්‍රොයිඩර් කරලා මේ ෆැබ්‍රික් කරලා යාළගේ නම ගහලා ලෝගෝ ගහලා මට දෙන්න පුළුවන් තත්ත්වයට දක්වාම දැන් අද මම අතරම ඉන්නවා මම ඒ ගැන ලොකු සතුටක් ලබනවා. මොකද යාළත් ලොකු සැටිස්ෆයි එකක් තියෙනවා මං ගා විශ්වාසනීය බව යාළ උඩින් මට දීලා තියෙනවා. මම යාට විශ්වාසනීය බව මමත් දීලා තියෙනවා. හොඳයි මනෝජ් මේ මට අහන්නතර නිකන් අපි දැන් සාමාන්‍ය ඇඳුමක් වහනවා වගේ නෙවෙයි මේ ලයිෆ් ජැකට් එකක් කියන එක හරිම ප්‍රමිතියෙන් නිර්මාණය වෙන්න ඕන දෙයක් නේ. නැත්තම් ගිලිනවනේ. නැත්තම් ගිලිනවනේ මාන ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ඒ ප්‍රමිතිය ගැන ඔබ ඉගෙන ගත්ත දැන් ඔබ මැහුම් ගැන ඉගෙන ගත්තේවත් නැති කෙනෙක් කියපු නිසා මං ඇහුවේ. කොහොමද ඒක ගැන ඔබ අවබෝධයක් ලබා ගත්තේ? මෙහෙමයි. ඒ කියන්නේ ඇත්තටම මට ටෙක්ස්ටින් කරන්න මං හැම ආයතනයකටම ගියා මේක. කොහොමද මං ටෙක්ස්ටින් කරන්න කියන තැන. මට මුලින් මේකට උදව් වුණා මේ මිදිස්ස උඩුපිල මේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒ කියන්නේ කෝස්ට් ගාඩ් එක. එයාලට මං ජැකට්ස් පහක් ඒ කියන්නේ විවිධාකාරයේ ජැකට්ස් පහක් ගිහින් දුන්නා. ග්‍රේඩ් කරලා. ඒ ඒ ඒ ජැකට්ස් පහෙන් එයාලා ටෙක්ස්ටින් කරා එයාලා පර්සනල් ටෙක්ස්ටින් කරා මේ නිලධාරීන් යොමු කරලා. ඒකෙන් ග්‍රේඩ් B එක ඕකේ කිව්වා. ඉතින් අද තා වෙනකම් මම 2021 ඉඳන් අද තා වෙනකම් එයාලට සප්ලයි රෙජිස්ටර් වෙලා මේ කෝස් කාඩ් නීව වලට මම සප්ලයි කරනවා. ඔව්. ඒ කියන්නේ දැන් අර ජාත්‍යන්තර මට්ටමට වෙනකන් ආවා කියලා කියන්නේ මේ නිෂ්පාදනය අපරායනය කරන්නත් දැන් පුළුවන් ද ඒක කරනවද? 100% පුළුවන්. නමුත් මට තාම පාත් එක තමයි ඒ කියන්නේ මට පිටරට බයස්ලා මගෙත් එක්ක යොමු වෙන ඒ කියන්නේ එකතු වෙන්න ඕන. එහේ කවුරු හරි බය කෙනෙක් හිටියොත් මාව මෙහින් ඉදිරිපත් කරගන්න. අන්න එතනින් හරි. තව එකක් තියෙනවා ප්‍රමිති ආයතනයේ ඇතරම කියන්න මං සතුටුයි ප්‍රමුද මිස් මට ලොකු උදව්වක් වෙනවා. යා මේ මේ වෙනකොට ඇත්තටම මේක මේ කොහොමද කරන්න කියන තැන ඉන්නවා. නමුත් තාම මේ අර පෙන්ඩින් තමයි ඉන්නේ. සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ කියන්නේ මට අපේ ගාල්ලේ දිසාපතිතුමා ශාන්ති වීරසිංහ එතුමා මට එතුමා ඇතුළු සියලුම නිලධාරීන් මට ලොකු සහයෝගයක් දෙනවා මේක ප්‍රමිතිය ගැනීම සඳහා සහ මගේ අපනයනය කිරීම එක්ස්පෝර්ට් කරගන්න උපරිම සහයෝගයක් දෙනවා. තාම මට ඉතින් ඇත්තට මම කියනවා මම පෙන්ඩින් ඉන්නේ මේ මට ඒක කරගන්න ප්‍රමිති සහාය අවශ්‍ය දේවල් තාම ලැබිලා නැද්ද? අපේ ලැබ් ෆැසිලිටීස් නැහැ ලංකාවේ. ඒක අපි පිට රට යවන්න ඕන. අන්නේ පාත් එක තමයි මටත්
ඕන වෙලා තියෙන්නේ. ඔව් අවශ්‍යම දේ ඒක තමයි. එකම මට දැන් තියෙන්නේ මේ සම්බන්ධව බලාගෙන හිටියොත් ඔබට අවස්ථාව ගන්න පුළුවන් වෙයි කියලා නේද? තමයි. කවුරුත් කැමතිනේ ආනයනය කරනවා වෙනුවට ලංකාවේ කරපු නිෂ්පාදනයක් අපනයනය කරනවා බලන්න දකින්න. දැන් ඔය හිතේ හයියට ජැකට් මැහුවට කවුරු හරි ජැකට් ගන්නත් එපේ. කවුද පළවෙනි ජැකට් එක ගත්තේ? පළවෙනි ජැකට් එක ගත්තේ ගාල්ල දීවර සංස්ථාවේ. එයා ඒ කියන්නේ මම ගිහින් අරන් තියෙන්නේ. ඔව්. ඇත්තටම හරිම සාර්ථකයි. එයා එතුමා මගෙන් ජැකට් එකක් ගත්තා. එයා අරගෙන එයා පර්සනලි ගත්තේ එයාට අඳින්න. නමුත් එයා ඊට පස්සේ එයාගේ බෝට් එකට හතක් ගත්තා. ඊට පස්සේ ඒ බෝට් එකේ හත ගත්තට පස්සේ ඉතින් අනිත් අයත් අහනවා මේක කොහෙන්ද මේ මෙහෙම කියලා. අර ඇහුවට පස්සේ එයා මගේ ගෙදරටම ඇවිල්ලා එතකොට මට තිබ්බේ නැහැ පොඩි රුපියල් 20,000ක් විතර වගේ කියලා හිතන්න. අන්න ඒ වගේ තමයි අතේ තිබ්බේ. මොකද මේ ලොකු වියදමක් එක්ක තමයි මම ඒ පවුල් නඩත්තුවත් එක්ක තමයි අපි මේ ඉදිරියට ආවේ. ඉතින් එතනදී අපිට ලොකු ඉතුරුවක් කරගන්න බැහැ. මොකද පුතාලා 3 දෙනෙක්නේ. අම්මා තාත්තා ඒ හැම කෙනාගෙම ඇත්තටම අපි තනියෙන් ආපු ගමනක් නෙවෙයි. ඒ හැම කෙනෙක්ගේදී හැම කෙනෙක්ගෙම ප්‍රශ්නත් එක්ක ගැටිච්ච ජීවිත අපේ. ඉතින් එයාගෙන් ඒ ලැබිච්ච මුල් ෆවුන්ඩේෂන් එක අද මට ලොකු මිලදී ගැනීම. ඔව්. ඊට පස්සේ මට තවත් දෙයක් දීව රම්පාන්න සපයන්නෝ මුල් ලංකාවටම ලාෆි රැන්සන්ස්. එයාලා තමයි මට කිව්වා බය වෙන්න එපා ඔය ප්‍රොඩක්ෂන් එක කරන්න. මම මන්ත්ලි හෝ 2 month 4 month about 400 500 ගන්නවා කියලා ජැකට්ස්. ඇත්තට මට ඒක ලොකු සතුටක් වුණා. ඉතින් ඊට පස්සේ අපි මම නොකඩවාම දිගටම මගේ සේවකයන්ට එක දිගටම අපි වැඩ දුන්නා. දැන් අද වෙනකන් මගෙත් එක්ක හිටිය මුලින්ම හිටිය මනීෂා දිනෝෂා සමන්ති ඒ හැරෙන්න ඔය දැන් අනිත් ඔක්කොම අවුට්සෝස් වල ඉන්න ඒ සියලුම දෙනාම එකම විදියට අද තා වෙනකම් මගෙත් එක්ක ඉන්නවා. හරි. අපි දැන් ගොඩක් වෙලාවට නිවසේ ඉන්න කාන්තාවක් හිතන්න පුළුවන් අනේ මේ මට තියෙන ගෙදර වැඩගොඩ. දරුවෝ 3 දෙනෙකුත් ඉන්නවා. ඒකත් පිරිමි ළමයි 3 දෙනෙක් ඉන්නවා කියන්නේ තවත් දඟයිනේ නේද? ඉතින් යුද්ධය. ඉතින් ස්වාමියාගේ වැඩ තියෙනවා. එහෙම නැත්නම් දැන් ඔබ හිට කිව්වේ විස්තෘත පවුලක. එතකොට ඒ පවුලේ වැඩ කටයුතු. ඇත්තටම මේව සම්බර කරගෙන මෙහෙම ව්‍යාපාරයක් කරන්න පුළුවන්ද? මම ඉන්නේ නම් ඇත්තටම මීට වඩා හොඳට කරන්න පුළුවන් කියන තැන. මොකද මම වගේ කෙනෙක්ට මෙහෙම කරන්න පුළුවන් වුණා නම් නිදහස් චින්තනයක් තියෙන, කියන්නේ සරල කාන්තාවකට උපරිම කරන්න පුළුවන් වෙන්න ඕන. මම පුතාලා 3 දෙනා හරිම දඩබ්බරයි. හරිම අමාරුයි කන්ට්‍රෝල් කරගන්න. දැන් තමයි ওই පොඩක් තියෙන්නේ. මට ලොකු පුතා නම් ලොකු ඇස්වැසිල්ලක් වුණා මුලින් දාද්දී. ආ තමයි කට මැෂින් එක පවාතට අරගෙන අම්මේ බය වෙන්න එපා මෙහෙම තමයි කපන්නේ කියලා එයා හරියට දන්නවා වගේ. එයා එහෙම ඔක්කොම ටික හොඳටම කරා. ඒ අතරේ මගේ මහත්තයා ගොඩක් උදව් කරා මුල. දැන් නම් ඇත්තට මෙයාට ඉන්වෝල් වෙන්න බෑ. මොකද එයා පොලිස් නිලධාරියෙක්. නිතරම සේවයමයි එයාගේ නම්බර් 1. මේ ඉතින් එයාගේ යාළුවෙකුත් හිටියා ෂාන් කියලා. මේ එයාත් ගොඩක් උදව් කරා. මුල් අවස්ථාවේ ගොඩක් උදව් කරා. ඉතින් මේ ඒ වගේ තමයි මම හිතනවා අර ඔබතුමිය කිව්වා වගේ කාන්තාවකට කරන්න බැරි දෙයක් නැහැ. ඒක නිදහස්ව හිතන්න ඕනි කියලා දෙයක් නැහැ. ප්‍රශ්න වැඩි වෙන්න එයාට ශක්තිය ලැබෙනවා. එයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියන තැනට එයාට ඉන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒක තමයි මම හිතන කාන්තාවකගේ තියෙන ලොකුම ජයග්‍රහණය. කවුද මේ ගමනේදී ඇත්තටම අර මුලින් කිව්වාගේ කොවිඩ් කාලේ ජීවිතේ ලොකු අභියෝග තිබුණු කාලේ මහන්න දන්නේ නැතුව වැඩේ පටන් අරගෙන අපනයනය කරන්න පුළුවන් තැනට වෙනකන් අරගෙන ආවා. කවුද මේ ගමනේදී හයියක් වෙලා හිටපු අය? ඇත්තටම හයියක් වෙලා හිටියා මුලින්ම නම් කියන්න සතුටුයි ඔය ශාම් කියන කෙනයි. මේ හිතවත් ඒ අයියයි මේ මගේ ওই මනීෂා ওই මුල් සේවකයන් ටිකයි. ඊට පස්සේ තමයි මම නිදායක හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම්තුමිය ගියටතේ නිදායකේ නාලියගමගේ ඒ නාලියගමගේ මහත්මිය හරහා තමයි කුඩා ව්‍යාපාර එකට සම්බන්ධුනේ. එතකොට ජයසේකර සර් ඇතුළු සියලු මේ නිලධාරියන් මණ්ඩලයත් එක්ක ආපු ගමනේදී මට ලොකු හයියක් වුණා. සමන් ජයසේකර සර්ගේ මාර්ගෙන් දිසාපතිතුමා හා එතකොට එතන ඒ ඉන්න ක්‍රූ එක එතකොට මට මම මේ විද්‍යාපත්‍රයට
ගත්ත දිසාපතුමාගේ මීඩියා ක්ලිප් එකේ අය ඔක්කොම මට ලොකු සහයෝගයක් වුණා. මම ලෝකයා සහ ලෝකය එකට ගියා. ඒක උනේ දෙරණින් දෙරණින් මිස්ටර් සහන් ඔව් එතනින් ඊට පස්සේ ඒ ලෝකයා සහ ලෝකයා ඒ මීඩියා එකත් එක්කම ඇත්තරම කියන සතුටුයි ඩයලොග් එකේ සයිරෝ ප්‍රෝග්‍රෑම් එක කරා. ඒ වගේ මේ ගොඩක් තැන්වලින් මට ලොකු සහයෝගයක් දුන්නා. අද නිවසේ බලාගෙන ඉන්නව ඇති ගොඩක් කාන්තාවෝ ඔබ වගේ ඉස්සරහට එන්න බලාගෙන. ඒ අයට වට කැමති මොකක්ද පණිවිඩය? ඇත්තටම මං කියන්නේ එක තප්පරයක්වත් නිකන් ඉන්න එපා. අපිට ප්‍රශ්න කියලා හිතන්නත් එපා. අපිට ප්‍රශ්න තමයි ජීවිතේ ඉදිරියට ගෙනියන්න නම් අපිට ප්‍රශ්න එන්න ඕන. නැත්තම් ප්‍රශ්නයක් නැති තැන අර සුන්දරත්වයකුත් නැහැ කියලා මට දැනෙනවා. ඒකෙන් මම නිතරම කියන්නේ කාන්තාවන අපි ඉදිරියට පය තිබ්බොත් ආයි පිටපස්සට වැටෙයිද කියන සැකෙන් ඉන්න එපා. තියාගෙන යන්න බය වෙන දෙයක් අනිවාර්යෙන් පුළුවන් ඔබට. දැන් ඔබ මේ කිව්වා වගේ දැන් සම ලයිෆ් ජැකට්ස් කියන එක අපිට සාමාන්‍යයෙන් එහෙම නිෂ්පාදනය වෙන දෙයක් නෙමෙයි. ලේසියෙන් පහසුවෙන් අපිට හොයා ගන්නත් බෑ. ඔබගේ තියෙනවද සමාජ මාධ්‍යාලවල ඔබට හොයා ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඔබව කවුරු හරි ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම්? ඔව්. නිව් කැංගා තමයි මගේ Facebook account එක. එතන මගේ නම්බර් එක කියන්නද? ඔව්. මගේ දුරකථන අංකය තමයි 077 24 20 524. නැවතත් අපි කියමු 077 24 20 524. හරි. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් ඔබට අවශ්‍ය නම් ධර්මිකාව සම්බන්ධ කරගෙන මේ ඇගේ ව්‍යාපාරයටත් උදව් කරන්න සහ ඔබටත් මේ ලයිෆ් ජැකට් අවශ්‍ය වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවලදී අයව සම්බන්ධ කරගන්න පුළුවන් මනෝජ්. බ්‍රහස්පතින්දර යන වයමාරට රූපවාහිනිය බැලුවොතින් ඔබට පුළුවන්කම තිබෙනවා ඉන්ඩස්ට්‍රි ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක විශේෂයෙන්ම අපනයනයේ කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් උදෙසා විශාල සවියක් එහෙම කැමැත්තක් තියෙන අයට ලබා දෙනවා. ඉතින් මේ වැඩසටහනත් නරඹලා තව තවත් දේවල් එකතු කරගන්න පුළුවන්. දක්ෂ අදිෂ්ඨානශීලී ව්‍යවසායකෙක් ව්‍යවසායිකාවක් බවට පත් වෙලා රසාවක් කරන කෙනෙක් වෙනුවට රසාවල් දෙන කෙනෙක් රටට විදේශ විනිමය ගේන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ධම්මිකාගේ පුංචි උත්සාහය බලන්න හිතට ආපු සිකිවිල්ලක් විතරයි. ඒකනේ කොච්චර දුරක් අරන් ගිහිල්ලා මගේ ලැබුවා නැගියන හොඳම ව්‍යවසායිකාව වුණා. ඒක මට ජසාපෙත්තුමා අඩුකාරතුමා අතින් තමයි මට ඒ සම්මානය ලැබුණේ. කියන්නේ දිරිමත් කාන්තාවක් බලන් ඉන්න අයටත් ඒ දිරිය ගන්න කියලා අපි ආරාධනා කරන්නේ. එහෙමනම් මේ සාර්ථක කතාව අපිට කියන්න ආවට ධම්මිකා බොහොම ස්තුතියි ඔබට. ඔව්. අයිබෝන් වගේ පුතාට ස්තුතියි. හොඳයි එහෙනම්. ධම්මිය වගේ ඉන්න එපා උනට. ඒකනේ. හරි. එහෙනම් මනෝජ් අපි යන්නේ නේද? ඔව්. ආයිමත් නුගසෙවන හෙට උදේ ඔබට බලන්න පුළුවන්. හැමෝටම යහපත් දිනයක් ප්‍රාර්ථනා කරන අතරේ අපි නුගසෙවනින් සමු ගන්නවා ප්‍රාර්ථනේ සැමට යහපත් දවසක්. අයිබෝන්. අයිබෝන්.